අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යන්ද ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. මෙරට කොරෝනා වෛරසයෙන් වියගිය දෙවන පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතියටතේ සිදු කෙරේ. දෙවනටම බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය තවදුරටත් ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලින් 508 දෙනෙක් අත්අඩංගුවට. ජනපතිගෙන් සහන රැසක්. කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් රජයේගත් ක්‍රියාමාර්ග පිළිබඳව සමගි ජනබලවේගයෙන් විශ්ලේෂණයක්. ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට වාසු සහ වජිරගෙන් යෝජනා. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. කොරෝනා රෝගයේ වැළඳී ඊයේ දින ජීවිතක්ෂයට පත් වූ දෙවන ආසාදිතයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව ඊයේ රාත්‍රියේදී සිදු කෙරුණා. මේගමුව මහනගර සභාවට අයත් පොදු සුසාන භූමියේදී පිහිටි ආදාහනාගාරයේදී මෙලෙස අවසන් කටයුතු සිදු කර තිබුණා. මේ අතර විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වූ තවත් කණ්ඩායමක් අද දින නිරෝධායන මධ්‍යස්ථාන තුනකින් පිටව ගියා. කොරෝනා වෛරසය වැළඳී ඊයේ දින ජීවිතක්ෂයට පත් වූ 64 හැවිරිදි කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතිය යටතේ ඊයේ මධ්‍යම රාත්‍රියේදීම සිදු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඒ අනුව මීගමුව මහනගර සභාවට අයත් පොදු සුසාන භූමියේදී එම ආසාදිතයාගේ දේහය ආදාහනය කෙරුණු අතර එම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ කිසිදු ඥාතියෙකු සහභාගී වී නැහැ. ඒ අනුව ඊයේ දින වන විට මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලින් ගණන 122ක් ලෙස හඳුනාගෙන ඇති අතර පුද්ගලින් 15 දෙනෙකු වෛරසයෙන් පූර්ණ සුවය ලබා මේ වන විට පිටව ගොස් තිබෙනවා. වෛරසයෙන් මරණයට පත් වූ සංඛ්‍යාව 2 දෙනෙකු බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. මේ අතර විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන 48ක් වෙත යොමු කෙරුණු පුද්ගලින්ගෙන් මේ වන විට පුද්ගලින් 1964 දෙනෙකු නිරෝධායනයට ලක් වී ඇති බව යුද හමුදාව ප්‍රකාශ කළා. එම පුද්ගලින් අතරින් 18 දෙනෙකු විදේශිකයින් බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. මේ අතර අද දිනේදීද එලෙස නිරෝධායනයට ලක් වූ 321 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් පෙරියකාඩු පූනානි සහ පූරාසකුලම් ගුවන් හමුදා කඳවුරු තුළ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද දින පිටව ගියා. Thank you so much, madam. We really appreciate the cooperation that you extended to us during your stay here. මම අපේ යුද හමුදාවයෙන් ඉගෙන ගත්ත උදාහරණයක් තියෙනවා. මොන තරම් ගැරහියුම් ආවත් බැනුම් ඇහුවත් ඔවුන් අපේ රටේ ආපදාවක් සිදුවෙන වෙලාවක නොපැකිලිව ඉදිරිපත් වෙලා ඔවුන්ගේ රාජකාරිය ඒ අකුරින් ඉෂ්ට කරලා හැමෝටම එක වගේ ආදරෙන් අපිව බලාගත්තා. ඔවුන් නිදියෙන් නිදාගන්න තැන පව අපිට දීලා ඔවුන් ටකරම් මඩුවල නිදිනවා දැකලා අපේ ඇස්වලට කඳුළු ආවා. ඇත්තටම අපේ ත්‍රිවිධ හමුදාව දිගුකල් ජීවත් වෙන්න ඕනේ, සීලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඕනේ. දැන් නම් සන්තෝසයි, දාල යන්නත් ලෝබයි එතරම්. ඉතින් මෙතන සංග්‍රහ සාත්තු ගැන වචන කියන්න නෑ. ඉතින් එතරම් හොඳයි හමුදාව ගැන මම ගොඩක් පැහැදිලිව කොහොමත් ඉන්නේ. ඉතින් ඒ සියලු සේවයන්ට ස්තුති. වචනයක් හරි ස්තුති කරන්න අමතක සමා වෙන්න. හැබැයි මම පළමුවෙන්ම මගේ ගෞරවේ නමස්කාරය දෙන්නේ අපේ ජනාධිපතිතුමාට. එයාගේ හරි නායකත්වයේ තමයි මේ සියල්ලටම සෑම කෙනෙකුට නම් නොකිව්වත් හදවතින් හදවතින්ම ස්තුති ස්තුති. God bless you all to my country also. And the major for අපි ඉන්නකන් අපිට එයාලා හොඳ කෑම බීම දීලා අපිව හොඳින් බලාගත්තා. ඒ වගේම අපිට හොඳට සැලකුවා. මම ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. Very helpful and concerned about us all the way through and we're very grateful. මම බෙල්ජියමෙන් ආවේ. ලංකාවට ආවට පස්සේ මම නිරෝධායනයට ලක් වුණා. හමුදාව අපිට ගොඩක් හොඳින් සැලකුවා. ඒගොල්ලෝ අපිට හොඳ කෑම බීම ගෙනල්ලා දුන්නා. ඒ වගේම අපිව හොඳින් බලාගත්තා. මම හමුදාවට සහ සෞඛ්‍යාංශයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට හොඳ යාළුවෝ ගොඩක් හම්බුණා. මේ කාලේ මම සතුටින් ගත කරා. අපි හිතුවට වඩා අපි බලපොත්තුන්ට වඩා
අපිට සෑහෙන දෙයක් කරා. ඇත්තටම අපි මෙහි ඉදිරියටත් අපි මේක සමාජයේ හැම කෙනාට අපි මේක උගන්වනවා. දැන් අද දවස් 14ක් නිරෝධායන ක්‍රියාවලිය සාර්ථක නිම කළා. අපි මෙතනින් යනවා. මේ අවස්ථාව කරගන්නවා. ගුවන් හමුදාපති ඇතුළු සියලුම කාර්යමණ්ඩලයට ස්තුතිවන්ත වෙන්න. මේ අතර නිරෝධායනයට ලක්ව පිටව යන පිරිසක් ත්‍රිවිධ හමුදාව වෙත ගීතයකින් මෙලෙස සිය ආචාර්ය පල කළා. අපේ මුර දිවිඳුන් ඔබයි විරුවානනේ, දුක සැප බැලුවේ ඔබමයි අපේ දිවාරයි, ඔබ පිසු අහරෙනුයි අප කුසගිනි නිවුනේ, ඔබ විසුනිවහනයි ඔබ අප වෙත පිදුවේ, ඔබ රැය ගත කළේ පොඩිට කරන් මඩුවේ, කෙලෙසද සම කරන්නේ අනෙකුට ලක් දෙරණේ. ඒ අනුව පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලින් 104 දෙනෙකුත්, පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලින් 11 දෙනෙකුත්, පුරාසකුලම් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලින් 206කුත් අද දින සිය නිවෙස් වෙත යොමු කර තිබෙනවා. මේ අතර ලෝ පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 37,000 ඉක්මවා තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ වන විට ලෝ පුරා කොරෝනා ආසාදිතීන් ගණන 700,000 ඉක්මවා අවසන් වන අතර වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඉතාලියේ ඊයේ දින වන විට ආසාදිතීන් ගණන 100,000 ඉක්මවා තිබෙනවා. කෙසේ නමුත් වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව වැඩිම රට ලෙස අමරිකාව ඉදිරියෙන් පසුවන අතර එරටින් ආසාදිතීන් 164,000කට වැඩි පිරිසක් හමුව තිබෙනවා. ආසාදිතීන් වැඩි ගණනක් සිටින අමරිකාවේ දින තුල මරණයට පත් වූ සංඛ්‍යාව මේ වන විට දෙගුණයක් වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ මීළඟට කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම එල්ලවන්නේ අමරිකාවට බවයි. කොරෝනා වෛරසය වැළඳී මෙරටදී මියගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කරන ආකාරයයි ඔබ එම ප්‍රවෘත්තියෙන් දුටුවේ. කොරෝනා තර්ජනයේ හමුවේ පීඩාවට පත් ජනතාවට තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රසක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවරගෙන තිබෙනවා. වැඩිහිටියන්, ආබාධිත ජනතාව, ගොවීන්, වකුගඩු රෝගීන්, ගැබිනි මාතාවන් හා සමෘද්ධිලාභීන් ඇතුළු විශාල පිරිසකට මේ තුලින් සහන සැලසෙනවා. එකවර ලැබෙන දීමනාවක් ලෙස රුපියල් 5000ක් ගෙවීමෙන් ඔවුන් මුහුණ පා සිටින ආර්ථික දුෂ්කරතා සමනය වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්‍යවශ්‍ය සේවා යථාපරිදි පවත්වාගෙන යාමට ස්ථාපිත ජනාධිපති කාර්යසාධක බලකායට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ සහන සහ ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලි කරන චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ අත්සරින් යුතුව නිකුත් කරනු ලැබුවා. එය මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළත් සභා හා පළත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරුන්, සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර තිබෙනවා. නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ප්‍රමුඛතා වැඩසටහන අවසන් වූ බව ප්‍රකාශයට පත් කරන තෙක් මෙම සහන සමූහය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා. ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර චක්‍රලේඛය ඇතුළත් සහන සහ ඒවා ලැබීමට සුදුසුකම් ඇති පුද්ගලයින් මෙසේ වැඩිහිටි දීමනාලාභී 416,764 දෙනාට සහ වැඩිහිටියන් ලෙස හඳුනා ගනු ලැබ පොරොත්තු ලේඛනගතව සිටින 142,345කට රුපියල් 5000 ගෙවනු ලැබේ. ආබාධිත දීමනාලාභී 84,071ක් සහ ආබාධිත ලෙස හඳුනාගනු ලැබ පොරොත්තු ලේඛනයේ සිටින 35,229 දෙනාටද රුපියල් 5000 දීමනාව හිමිවනවා. ගොවි රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි 160,675ක් වන ගොවීන්ටද රුපියල් 5000 දීමනාව හිමිවේ. වකුගඩු රෝගී දීමනාලාභී 25,320ක් සහ පොරොත්තු ලේඛනයේ සිටින 13,850 දෙනාටද රුපියල් 5000 දීමනාව ගෙවනු ලැබේ. ගර්භණී මාතාවන් සහ මන්දපෝෂිත දරුවන් සඳහා ත්‍රිපෝෂ සහ වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවස වෙත ඍජුවම සපයනු ලැබේ. සමෘද්ධි හිමිකම් ලාභී 1,98,655 දෙනාට සහ පොරොත්තු ලේඛනගත පවුල් 6,339 දෙනාට රුපියල් 5000 දීමනාව සමෘද්ධි බැංකුව සමෘද්ධි අධිකාරී මගින් ගෙවනු ඇත. 6,45,179ක් වන විශ්‍රාමික රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප ගෙවනු ලැබේ. 15,00,000ක් වන රජයේ සේවකින්ගේ අප්‍රේල් මස වැටුප ගෙවන අතර වැටුප මත නයමු
මුදල් අය කිරීම නැවත දන්වට දුරු අත්හිටුවා තිබේ. ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, වෑන් රථ සහ ස්වයන් රැකියා සඳහා භාවිත මෝටර් රථ හිමියන් ඇතුළු ස්වයන් රැකියාවල නිරත 15 ලක්ෂයක් දෙනාට කල්පතු වාරික සඳහා සහන සැලසේ. උද්ගත වැඩි තත්ත්වය හමුවේ ආර්ථික අපහසුතා නිසා සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාරවලටද සහන හිමිවේ. ඉහත වර්ගීකරණයට අයත් නොවන නමුත් අවධානවට මුහුණ පා සිටින්නන් ලෙස හඳුනා ගන්නා අයටද සමාන සහන සැලසෙන බවයි ජනාධිපති මාධ්‍යංශයේ පවසන්නේ. එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සමාජ සේවා සංවර්ධන, සමෘද්ධි සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණ යටතේ සිදු කෙරෙනවා. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පුද්ගලින් වෙත ඍජුම් බෙදා දීමට ක්‍රියා කළ යුතු බව ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛයේ සඳහන්. මේ ක්‍රියාදාමයේදී ගොවීන්ට සාධාරණ විලක් ලැබෙන පරිදි අතරමැදියන්ගෙන් තොරව සතුස සමූපකාර වෙළඳසැල් සහ පෞද්ගලික වෙළඳජාලයන් හවුල් කර ගන්නා ලෙසද දැනුම් දී තිබෙනවා. එසේම අදාළ නිලධාරීන් ජනාධිපති කාර්යසාධක බලකායේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ ක්‍රියා කළ යුතු බවයි ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙන්නේ. සමකි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ඊයේ පස්වරුවේ රැස් වූ විවිධ දේශපාලන පක්ෂවලට අයත් නායකයින් විසින් COVID-19 හෙවත් කොරෝනා උදුරු පිළිබඳව රජයේ ගෙනැති ක්‍රියාමාර්ග විශ්ලේෂණය කිරීම සඳහා විමර්ශනයක් සිදු කර තිබෙනවා. සමගි ජන බලවේගයේ පක්ෂනායකින්ගේ හමුව සහ ඒකාබද්ධ නිවේදනය උපුටා ගැනීම. මෙම රෝගයේ ජාතික සහ ජාත්‍යන්තර ව්‍යාප්තිය සලකා බලා මෙය මර්ධනය කිරීම රාජ්‍ය කටයුත්තක් වෙමින් එය මර්ධනය උදෙසා රාජ්‍ය යාන්ත්‍රණයට සම්පූර්ණ සහය දීමට තීරණය කෙරුණා. ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යකි. විදේශිකින්ට පැමිණිය හැකි මර්මස්ථානය ගුවන්තොටුපළයි. තීරණාත්මක අවස්ථාවේ එය වසා නොදෙමීමත්, එතර සිට පැමිණ පිරිස් විධිමත් ලෙස පරීක්ෂා නොකිරීමත් බරපතල වරදක් වන අතර මෙරටින් හමු වූ පළමු කොරෝනා රෝගියා සංචාරක මඟ පෙන්වන්නෙක් වූ අතර එවැනි තත්ත්වයක් තුළ පවා සංචාරක ප්‍රවර්තන වැඩසටහනක් රජයේ විසින් දියත් කරනු ලැබුවේ ලංකාව කොරෝනා වලින් තොර රටක් බවට ප්‍රචාරය කරමිනි. මහමැතිවරණයක අවශ්‍යතාවය නිසාත්, නාම යෝජනා ලබා දීමේ අවශ්‍යතාවය නිසාත් මේ වසංගතය දුරු කිරීමට ක්‍රියාමාර්ග ගැනීම මන්දගාමී විය. නමුත් අවසන් මොහොතේ මැතිවරණ කොමිසම විසින් කුමන පීඩාවක් යටතේ වුවද මැතිවරණයට වඩා ජනතාවගේ සහ රාජ්‍ය සේවකයින් ගැන සලකා මැතිවරණයේ කල් දැමීම ගැන අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙමු. ඇඳිරි නීතිය නිසා රටේ පවතින ආහාර සහ ආදායම් අහිමි වූවන් මෙන්ම දුගී කමී පත්ලෙහිම සිටින ජනතාවට නොමිලේ වියලි සලකයන් දිය යුතු බවට අප ඉල්ලා සිටිමු. එමෙන්ම අනිකුත් ආදායම් සහිත නමුත් මේ මොහොතේ අසරණව සිටින් පිරිස්වලටද එකී වියලි සලකය ලබා දිය යුතු බව අප යෝජනා කරමු. එය සෑම සතියකම ලබා දිය යුතු අතර වැදගත්ම කාරණය වන්නේ ග්‍රාම නිලධාරීන්ගෙන් පටන්ගෙන රාජ්‍ය නිලධාරීන් ලවා එය ක්‍රියාත්මක කිරීමයි. මෙයට ආණ්ඩුපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් සම්බන්ධ කර ගැනීම ගැන අපගේ පිළිකුල් සහ දැඩි විරෝධය පළ කරමු. දැනට සම්බන්ධ අතුරු සම්මත ගෙනුව වළංගු වන්නේ අප්‍රේල් 30 වනදා දක්වා පමණි. එමෙන්ම පවතින ව්‍යවස්ථාවට අනුව ඊළඟ පාර්ලිමේන්තුව කැඳවන දිනට මේ කාලය තුල මුදල් වියදම් කිරීමට නියෝග දීමෙහි බලයක් ජනාධිපතිවරයාට හෝ මුදල් ඇමතිවරයාට නැත. එබැවින් කොරෝනා උදුර මඩින්නට අවැසි අරමුදල් සම්පාදනය සඳහා ව්‍යවස්ථාමය අනුමැතියක් අවශ්‍යයින් වහම පාර්ලිමේන්තුව කැඳවා ඊට අනුමැතිය ගනු ඇතැයි අප අපේක්ෂා කරමු. බහුතර බලය අපසතු වුවද එවැනි අනුමැතියක් සඳහා අපගේ උපරිම සහය ලබා දෙමු. ඒ වගට සහතික වෙමු. උපුටා ගැනීම අවසන්. මේ වන විට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අතර සෙසු දිස්ත්‍රික්කවලට ඊයේ පසුරු දෙකට පැන වූ ඇඳිරි නීතිය හෙට උදැසන 6ට ලිහිල් කර යළි එදින පසුරු දෙකට පැනවීමට නියමිතව තිබෙනවා. මේ අතර ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාළ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කිරීමට පියවරගෙන තිබෙනවා. තෝරාගත් පාර්ශ්ව කිහිපයක් සඳහා පමණක් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමට පියවරගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මිනුවන්ගොඩ කටුවෙල්ලගම ප්‍රදේශයේදී ඊයේ පසුරුවේ බලපත්‍රයක් නොමැතිව අත්‍යවශ්‍ය සේවා යනුවෙන් සඳහන් කරමින් ධාවනය කළ ලොරි රථයක් සමග සැකකරුවෙක් මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී යතුරුපැදි දෙකක් සහ ත්‍රිරෝද රථයක්ද පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. පොලිස් මුලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඇඳිරි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊ උදැසන 6 සිට අද උදැසන 6 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවටපත් පුද්ගලින් සංඛ්‍යාව 508ක් වන බවයි. පොලිස් බහරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 125ක්. ඒ අනුව ඉකුත් 20 වනදා සවස 6 සිට අද උදැසන 6 දක්වා ඇඳිරි නීති උල්ලංඝනය කිරීම යටතේ අත්අඩංගුවටපත් සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 7358ක්. පොලිස් බහරයට
ගෙන ඇති වාහන සංඛ්‍යාව 1768ක් බවයි පොලිස් මුලස්ථානයේ පවසන්නේ. මේ අතර ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් රජයේ අනුමත මත්පැන් අලෙවි කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා. රජයේ අනුමත මත්පැන් බෝතලයක් රුපියල් 5000ක් වැනි අධික මුදලකට බගවන්තලාව නගරයේ නිවසක අලෙවි කරන බවට බගවන්තලාව පොලිසිය වෙත ලද තොරතුරක් මත පොලිසිය විසින් උපාය දූතයෙකු යොදවා අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඔහු සන්තකයේ තිබේ රජයේ අනුමත මත්පැන් බෝතල් 10ක් තිබූ බවත් අත්අඩංගුවටගත් සැකකරු බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවටගත් මෙම සැකකරු ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් බලපත්‍රයක් නොමැතිව රජයේ අනුමත මත්පැන් බෝතල් අලෙවි කිරීම යන චෝදනාව යටතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ඊයේ පසුරුවේ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මත කෑගල්ල රන්වැලි ප්‍රදේශයේ හෝටලයක තිබී විදේශ රටවල නිෂ්පාදිත මත්පැන් බෝතල් 61ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම මිනුවන්ගොඩ අලුතුපල ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ළඟතපාගත් පුද්ගලයෙක් මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ආර්ථිකයේ යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය පියවර අලුතින් සම්පාදනය කළ යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට අපිට ගන්න සිදුවෙන පියවර මොනවාද, එයට ගතවන කාලය කොපමණද, ඒ සඳහා අපේ සැලසුම කුමක්ද, මේ සියල්ලක්ම අලුතෙන් සම්පාදනය කරගත යුතුයි. ආර්ථිකය දැනටමත් පවත්වාගෙන යන අවශ්‍යම ආර්ථික අපි යම් උත්සාහයක් ගැනෙනවා. නමුත් ඒ ප්‍රමාණවත් නැහැ. සමස්ත ආර්ථිකය ක්‍රියාත්මක වීමට නම් එයට වුවමනා කරන හැම අංශයකම සහභාගිත්වයේ දායකත්වයේ තිබිය යුතුයි. එම දායකත්වයක් දෙන්න පුළුවන් කමක් නැහැ මේ විදිය ඇඳිර නීතියක් පවත්වාගෙන යමින්. මම හිතන්නේ අප්‍රේල් මැද අග පැත්තට වෙනකොට මේ තත්ත්වය යම් දුරකට ලිහිල් වෙන්න පටන් ගනීවි කියලා මං හිතනවා. ඒ ලිහිල් වීම පටන් ගන්නවත් එක්කම අපේ ආර්ථිකයේ, සමාජයේ, ජන ජීවිතයේ යථා තත්ත්වය ඇති කිරීම හෙමින් හෙමින් අපට ඉදිරියට ගන්නට වේවි. මිනිසුන්ගේ අත්‍යවශ්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සිදු කරමින් තමයි අපිට ආර්ථිකය ගොඩනැගීමේ මාර්ෂල් සැලැස්ම හදන්න තියෙන්නේ. මාර්ෂල් සැලැස්ම කියලා සැලැස්මක් තිබුණා යුරෝපයේ. යුරෝපය ගොඩ ගැනීමට, යුරෝපයේ ආර්ථිකය ගොඩනැගීමට ලෝක යුද්ධයෙන් පස්ව, දෙවන ලෝක යුද්ධයෙන් පස්ව. ඒ වගේ අපිට මාර්ෂල් සැලැස්මක් වුවමනා වෙයි. කොරෝනා වෛරසය මර්ධනය කරන අතරතුර මෙරට ආර්ථිකයේ නැවත නගා සිටුවීම සඳහා පාර්ලිමේන්තුව කැඳවා ආර්ථික සැලැස්මක් සම්පාදනය කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. දැනට තිබෙන තත්ත්වය දිහා බැලුවා මූලික වශයෙන් ගත්ත පියවරවල් ගැන අපි සතුටු වෙන්න ඕන. මූලික වශයෙන් ගන්න පියවර මෙවැනි අවස්ථාවක තීරණය ගැනීම තත්පරයක් පරක්කු වීම මනුෂ්‍ය ජීවිතයකට හානිකර දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා තීරණයක් සතියක් කල් දැම්මොත්, දවසක් කල් දැම්මොත්, පැයක් කල් දැම්මොත් ඒ ජීවිතයක් එක කරන තත්වයක්. කල්පනා කරලා බලන්න තිබෙනවා මේ වසංගතයත් සමග මූලික වශයෙන් මාසයක් හෝ කීපයක් ඇඳිර නීතිය පාලනය කළා. මොකද අපිට හැමදාම ඇඳිර නීතිය දාගෙන ඉන්න බෑනේ. අපි ජීවත් වෙන්නත් ඕන, අපි ආර්ථිකය හසුරවන්නත් ඕන. ජාතික ව්‍යසනයක් යයි හැඟී යන මොහොතක පාර්ලිමේන්තුව විසිරුවා ඇතත් සියලු දේශපාලන පක්ෂ නායකයන් සමග සාකච්ඡා කළා. පාර්ලිමේන්තු වහාම කැඳවලා අවශ්‍ය කරන මුදල් සම්මත කර ගැනීම පමණක් නෙවෙයි, මුදල් සම්මත කර ගැනීම මේ කාර්යයේ තිබෙන ඉතාම සරල කුඩා කාරණයක්. වර්ෂයක් විතර කොහොමද අපි දැන් මූණ දෙන්නේ මේ අභියෝගයට? එතකොට ලංකාව දුවන්න අවශ්‍ය කරන ආර්ථික සැලැස්ම දැන් සකස් කරගත යුතුව තිබෙනවා. එළඹෙන අප්‍රේල් මස 5 වෙනිදායින් පසුව වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. මේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම සබරගමු, බස්නාහිර, වයඹ, මධ්‍යම ඌව සහ දකුණු වගේ පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලේ තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව රත්නපුර, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 50ට වැඩි තරමක තද වැසිත් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. අනෙක් ප්‍රදේශ ගත්තම ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් තමයි පවතින්නේ. මේ තත්ත්වය තරමක අඩු වෙලා නැවත පස්වෙනිදා සිට වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. ඊට අමතරව ධීවර ජනතාව වෙනුවෙන් අපිට කියන්න පුළුවන් ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවන පොදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. උත්තලම ඉඳන් කොළඹ හරහා ගාල්ල දක්වාවන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා.
දැන් අවධානය රටවටා සිදු වූ සිදුවීම් කීපයක් වෙත. රටතුළ ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීතිය හේතුවෙන් දෛනිකව සිදුකරන පාරම්පරික රැකියා අහිමි වී සිය පැල්පත්වල දරුපවුල් සමග සිටින මිහින්තලේ සියඹලාගස්වැව තෙලිඟු ගම්මානයේ වැසියන්ට ආහාර පාර්සල් බෙදා දීමක් සිදු කෙරුණා. ඒ මිහින්තලේ රජමා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවා හැඟුණ වැවේ දම්රතන හිමියන්ගේ මූලිකත්වයෙන් COVID-19 වෛරස පැතිරියාමේ අවදානම හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ හැටින් දික්කොය නගර සභාවේ පුස්තකාලයේ සමාජිකත්වය උසුලන පාටිකින්ට නිවෙස්වලට මුගොස් පොත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ජල සම්පාදනය පිළිබඳ සියලු තොරතුරු හදිසි බිඳවැටීම් කෙටි පණිවිඩයක් ඔස්සේ ලබා ගැනීමට හැකි බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව ජල බිල්පතේ ගිණුම් අංකය කෙටි පණිවිඩයක් මගින් 0.7193.99 අංකයට යොමු කිරීමෙන් එහි ලියාපදිංචිව එම සේවාව ලබා ගත හැකි. එමෙන්ම ජල බිල්පත පිළිබඳව නවතම තොරතුරුද මෙම කෙටි පණිවිඩ සේවාවෙන් ලබා ගැනීමේ හැකියාව පවතී. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබදායී දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.